සියලු දේවල් දෙස නැවත හැරි බැලිය යුතු නොවන්නේද? ඇයි එහෙම කියන්නේ? ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? අපි දන්න ඉතිහාසය පටන් ගන්නෙ කොතනින්ද? ඒ ඉතිහාසය අපි තේරුම් ගත යුතුමද? මං හිතන්නේ අපි අතීතයේ හැදෑරිය යුතුයි. ඒ කියේවා තේරුම් ගත යුතුයි. අපි පටන් ගත යුත්තේ කොතනින්ද? ඔබට තේරුම් ගන්න පුළුවන් තැනකින්. සමහර විට කොතනින් පටන් ගත්තත් එකම තේරුමක් තියෙන්නත් බැරි නෑ. අමතක කරන්න එපා. කියවීම සහ වටහා ගැනීම එකිනෙකට වෙනස්. එහෙනම් අපි දැන් පටන් ගනිමුද? හැමදාම වගේ ඔබට කියවන්න හදපු අපේ කියවීම. වේදිකාවේ ප්‍රහසනය ප්‍රේක්ෂකයාගේ සිනහවට කාරණාවක්. ඒ සිනහව හඬත් එක්ක මිශ්‍ර වෙලා මේ ප්‍රේක්ෂක අවධානය දිනාගත් වේදිකා නාට්‍යයක් ගැන කතා බහක්. ඒ අධ්‍යක්ෂකවරයා සමග නරි බුරති. අපේ කාලේ නම් මං හිතන්නේ මිස්තර මේ දින නාට්‍ය වලට සම්බන්ධ වෙන කාලේ අපිට මේ ඒ කියන්නේ වැඩි අධ්‍යයනයක් කරන්න තිබ්බේ තැන් බොහොම අඩුයි. හොයාගෙන ගියා ඒ තැන් මේ අධ්‍යයනය කරන්න. ඒ නාට්‍යනේ මේ ඩ්‍රාමා වල මේ උගන්වන තැන් නේ මං කියන්නේ. අනිකුත් දේවල් ඒ කියන්නේ නාට්‍යයක් නාට්‍යකරුවෙක් වෙනවා කියන්නේ රංගන ශිල්පියෙක් වෙනවා කියන්නේ හැම දෙයක්ම ඉගෙන ගන්න ඕනේ ලෝකෙක. ඉතින් ඒක අපිට තිබ්බේ නැහැ ඒ කාලේ. දැන් ඒක වෙනස්. දැන් අපි ලෝකෙත් එක්ක සම්බන්ධ වෙලා තින්නේ අපිට එක එක විදිහේ ඒව දෙනවා. ඒ කියන්නේ ලෝකෙ අනිත් චිත්‍රපටි අපිට නරඹන්න පුළුවන්. එතකොට ලෝකෙ අනිකුත් සිද්ධීන් අපිට දැනගන්න පුළුවන්. ක්ෂණිකව සහ පොත්පත් කියන හැම දෙයක්ම දැනගන්න පුළුවන්. නමුත් ඒ කාලේ ඒක තිබ්බේ නැහැ. ඒ කාලේ අපිට තිබ්බේ බොහොම සුළු ප්‍රමාණයක් විතරයි. ඉතින් තිබ්බ පොතපත සහ අපිට හම්බෙච්ච ගුරුවරු අපි 77න් පස්සේ විහිවිච්ච මිනිස්සු. ඒ කියන්නේ මේ ඉතිහාසය සහ සාහිත්‍ය නැති කප්පාදුර ලක් වුණාට පස්සේ මේ ශේස්ත්‍රයට සහ මේ සම්බන්ධව අපි දන්න කාලේ වෙනකොට ඒක අපිට තිබ්බේ නැහැ. විෂයෙන් මයින් කළ තිබ්බේ. ඉතින් එතකොට එතනින් පස්සේ බිහි වෙන්නේ කොහොමත් සාහිත්‍ය ඉතිහාසය ගැන එච්චර සැලකිලිමත් නැති මනුස්ස කොට්ටාසය. ඉතින් ඒකෙදි වෙන්නේ අලුතෙන් බිහි වෙන්නේ නැති එකක් වෙනවා. දැන් අපිට ඉස්සෙල්ලේ පරම්පරාව සාහිත්‍ය ඉතිහාසය එතකොට භාෂාව ඉංග්‍රීසි ඒ හැම දෙයක් ගැනම සිංහල ඉංග්‍රීසි හැම දෙයක් ගැනම උන් ඉගෙනගෙන හොඳට ඉගෙනගෙන දැනුවත් වෙලා හිටියේ. දැන් අපිට ඒක නැතුවයි අපි මෙතෙන්ට ඇවිල්ලා තින්නේ. අපි විසින්ම හොයාගෙන යන තත්ත්වයට තමයි පත් වෙලා තිබ්බේ. ඉතින් එහෙම තමයි වෙලා තියෙන්නේ. ලංකාවේ නාට්‍ය කලාව විශේෂයෙන්ම ජනතාව අතරට යන්න ඕනේ. ඉතින් යන්න නම් මං හිතන්නේ දැන් වර්තමානයේ කොහොමද නාට්‍යයක් රස විඳින්නේ කියන තැන ඉන්න ඕනේ. කියන්නේ සමස්ත ප්‍රේක්ෂකයෝ සමහර අය නම් ඉතින් ඒකෙන් අතලොස්සක් ඉන්න ඒකේ තියෙන මේ ඔක නාට්‍ය බෙදලා තියෙනවා මේ කොමඩි කියලා කියනවා, තාත්වික නාට්‍ය කියනවා, අධිතාත්වික නාට්‍ය කියන එක එක කොටස් වල බෙදලා තියෙනවා. මම බෙදන්න එතනින් මම බෙදන්න කැමති නෑ. මං කියන්නේ ප්‍රේක්ෂකයන්ට කොහොමද නාට්‍ය යන්න ඕනේ, ප්‍රේක්ෂකයෝ කොහොමද නාට්‍ය බලන්න ආසයි තෙන්නේ සහ නාට්‍ය උන් ළඟට යන්නේ කොහොමද කියන එකත් එක තියෙන. ඒකට ප්‍රචාරණය කියන එක ප්‍රධානසයෙන් බලපාන. නමුත් එච්චර ප්‍රචාරණයක් කරන්න අපිට බෑ නාට්‍ය කර. අපි මම නාට්‍ය කරන්නේ ප්‍රකාශන මාධ්‍යයක් විදිහට විතරයි. ඒක හින්දා මං හිතනවා එතනින් අපි සාර්ථකයි කියලා. අපි දැන් 150 ඉවරයි. දාසන 105 ගියා අවුරුද්දක් ඇතුළත. දැන් තව ඉස්සරහට දාසන ගොඩක් තියෙනවා. ඒක හින්දා මං හිතනවා එතෙන්දි මං සාර්ථක අපි කණ්ඩායමක් වශයෙන් ඒක සාර්ථකයි කියලා. ඔව් මේක සමස්තේ වර්තමානයේ තියෙන මේ සමාජ හා දේශපාලන ක්‍රියාදාමයක් කියන්නේ කියන අපේ අපිට මේ වෙනකොට වෙනත් රටවල් වලින් දියුණුවයි කියන රටවල් වලින් අපිට විශාල ලෙස හැම දෙයක්ම බලපෑම් තියෙනවා. බලපෑම් ඇති වෙලා තියෙනවා.
ඒක ඉතින් හරි සූක්ෂම ඒකොල්ලෝ මේ ඒක කරගෙන යනවා දැන් අපි හිතමු අපි නිදහස ලැබෙන්න ඉස්සෙල්ලා අපි යටත් වෙලා හිටියා රටක් වශයෙන් එතකොට ඒකොල්ලෝ අපි වෙනම ඒ විදිහට හූරගෙන කෑව දැන් වෙනත් ආකාරයකට අපි හූරගෙන කන්න හදනවා අපේ 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 තියෙන ආත්මය කියන්නේ අපේ අපේ වපසරිය අපේ ආත්මය ගන්න ඒකොල්ලෝ උත්සාහ කරනවා එදා ඉඳන් කරේ ඒක ඒක කාලෙන් කාලට එහෙම වුණා නෝ දැන් ඒක ඒක තමයි මේ බේසික් කියලා තියෙන්නේ මේකට එතකොට මේ මේක ඒක කොහොමද උන් ගන්නෙ මේ මෙතන ඉන්න අපේ 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 අතර තියෙන පන්තියින් කොහොමද ඒකලෝ ප්‍රයෝගික කරගන්නේ ඒකලංගේ දේ ලබා ගන්න කියන එක තමයි මම මේ නාට්‍ය තුලින් කතා කළේ ඔව් මම මේ නාට්‍ය මම මේක මේ ලිව්වේ අවුරුදු 8කට ඉස්සෙල්ලා ඉතින් එතින්ද මම එතින්දම තමයි මේ ගොඩනැගුනේ මේ 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 නම නමහ සම්බන්ධයෙන් නරිපුරති කියන එක නරියා කියන සතා බුරනවා නමුත් අපි අපේ භාෂාවත් එක්ක ගත්තාම නරියාගේ බුරන එක දැනෙන්නේ හූවක් වගේ අපේ භාෂාවේ හැටියට ඒක නමුත් ඕක වෙන භාෂාවකට ගියොත් එහෙම හූව කියලා කියන්නේ නැහැ වෙන භාෂාවකදී ඒක කියන්නේ මේ බුරනවා කියලා ඒක තමයි බේසික් කියලා තියෙන්නේ මේකෙත් කට්ටිය එක්කහතු වෙන්නේ කට්ටිය සතුටු වෙන්නේ කොයි අවස්ථාවවලද කියන එක තමයි එතන තියෙන්නේ එතකොට ඒක පාද කරගෙන තමයි නම යොදාගෙන තියෙන්නේ රාජ නාට්‍ය වල දැම්මා වේ නාට්‍ය වල දැම්මට පස්සේ ඉතින් අපි කොහොමත් අස්සම් කරලා තියෙනවා මේ විනිශ්චය තීරණේ අවසාන තීරණේ කියන එකේ ගැටලුවක් නෑ ඒක කිසිම ගැටලුවක් නැහැ මිනිස් මණ්ඩලයේ තියෙන අවසාන තීරණේ. අපි නාට්‍යයකට ඒක බලාගෙන තමයි දාන්නේ. ඉතින් ඒක ගැටලුවක් නමුත් සමහර මිනිස් මණ්ඩලයේ නිලධාරීන් සමහර තැන්වල කරන ප්‍රකාශත් එක්ක තමයි ගැටලුව ඇති වෙලා තියෙන්නේ. දැන් ඕක මට කීප සැරයක් වුණා. ඉතින් ඉස්සෙල්ලත් මට නාට්‍යයක දිහෙම වුණා. මේ ඒ කියන්නේ කරන ප්‍රකාශ මේ හරි සාවාද්‍ය ප්‍රකාශ වෙනවා. සමහර වෙලාවට නාට්‍ය මට එතකොට හිතෙන්නේ මේකළු නාට්‍ය තේරුම් ගත්තද කියන එක මේ මොකද්ද මේක අන්තර්ගතේ මොකද්ද තියෙන්නේ කියන එක ඒකළු තේරුම් අරන්නේ නැහැ ඒක අනිවාර්යයෙන්ම තේරුම් අරන්නේ නැහැ ඒක එහෙම ප්‍රකාශ කරන්න හේතුව ඒ ප්‍රකාශින්ද තීන්දුව ගත්තා නම් වැරදි නැත්නම් මම කොහොමත් අවුලක් නැහැ කියන විශ්වමලේ තියෙන අවසාන තියෙන ඒක සද්ද නොකර හිටියනම් ගැටලුවක් නැහැ ඒකළු ඒ කියන්නේ කියුප් එක තමයි තියෙන ගැටලුව එතකොට ඒ විනිශ්චය මණ්ඩලය ගත්තේ මොන ප්‍රමිතියකින්ද? එහෙම තේරුම් ගන්න බැරි විනිශ්චය මණ්ඩලයක් ගන්නව නම් ඒකල කොහොමද මොන ප්‍රමිතියෙන්ද ගන්නෙ කියන්නේ? දැන් මේක අපි තුන සමායට රාජ විරෝධී කියලා රාජ විරෝධී නෑ මයිනාටි. මයිනාටි ලංකාවේ ජනතාව වෙනුවෙන් හද මොනාටිය. මේ ඒක කිසිම ආකාරයකින් එහෙම එකක් වෙලා නෑ ඒකේ. ඉතින් එහෙම කවුරු හරි කියනවා නම් හරි එහෙම ප්‍රකාශ වෙනවා නම් හරි එතන පොඩි ගැටලුවක් තියෙනවා. මේ කොහොම අපි දන්න අපි යුද්ධයක් අවුරුතියක් යුද්ධකින් බැටගාව මිනිස්සු දැන් ඒකෙන් නිදහස් වෙලා හරි ස්වාධීනව නැහිටින ජාතියක් ඉතින් ඒ ජාතිය එහෙම නැහිටින වෙලාවේ මං හිතන්නේ අපි එහෙම කළ යුතුයි කියලා ඉතින් එහෙම කරලා කියලා ඒකලු කියනවා නම් ඒක ගැටලුවක් ප්‍රේක්ෂකයෝ නාට්‍ය බලන්න එනවා අනිවාර්යෙන් එනවා. ඒ කියන්නේ සෑහෙන ප්‍රේක්ෂක ප්‍රමාණයක් ඉන්නවා දැන් වේදිකා නාට්‍ය වලට. ඒක කිසි ගැටලුවක් නෑ. ඒක මේ මම හිතන්නේ හැමතැනම දැන් ආයිත් ඕගනයිස් කරන, ඒ කියන්නේ සංවිධානය කරන සංවිධායකවරු දැන් බිහි වෙගෙන එනවා. දැන් ඒක 70 ගණන් වල තිබ්බ එක දැන් ක්‍රමිකව එහෙම හැදීගෙන එනවා. සංවිධානය කරන එහෙම කණ්ඩායම හැදෙනවා. එතකොට දැන් ඒ කියන්නේ හයිම් පස්සේ දැන් මිනිසුන්ට එළියට යන්න පුළුවන්, ගිහින් එන්න පුළුවන්. ඒ වගේ වාතාවරණයක් තියෙනවා. ඒකන්ද මම හිතනවා අනාගතේ මේ නාට්‍ය කලාව තව දියුණු වෙයි කියලා. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒක මේ ඒක එහෙම ඉදිරියට යයි. ඉතින් තියෙන අපේ අනිත් පසුබිම අපි හදා ගන්න ඕනේ. ප්‍රධාන වශයෙන්ම කියනවනම් දැන් අපේ වෘත්තීය මට්ටමේ රංගන ශිල්පීන් එතකොට අනේ කාර්මික ශිල්පීන් බිහි කරන ආයතනයක් නැහැ අපිට. ඒ ආයතනයක් අපිට අනිවාර්යෙන් හැදෙන්න ඕනේ. ඒ වගේ පසුබිම හදන්න ඕනේ. ඒක හදන්න ඕනේ මේ වගේ හොඳ මේ අපි උලෙලවල් තියෙනවනේ ඒ උලෙල වලට හොඳ ලංකාවේ ඉන්නවද ඉතාලම දක්ෂ ප්‍රවීණ මේ විනිශ්චය මණ්ඩල වලට දාන්න පුළුවන්
ප්‍රවීණ කණ්ඩායම් ඉන්නවා ලංකාවේ. ඉතින් ඒකලංග එකට යොදා ගන්න ඕනේ. වචනෙන් කියන්න බෑ මෙහෙමයි කියලා. නාට්‍යකින් කරන ප්‍රකාශනයක් මම මේ වචනෙන් කියනවා නම් ඒක අපි අර්ථාර්ථකයි. ඒ කියන්නේ එහෙම වචනෙන් කියන්න බෑ ඒක. ඒක ගොඩාක් දේවල් එකතු වෙන තමයි නාට්‍යය බිහි වෙලා තියෙන්නේ සහ ප්‍රකාශනය කීවිලා තියෙන්නේ. ඉතින් ඒක නාට්‍යය බලන්න ඕන. බැලුවට පස්සේ තමයි Tamante මේ ප්‍රකාශනයේ මොකද්ද කියන එක දැනෙන්නේ. ඒකන්ද නිකන් ඒක මේ ඔය දැන් උදාහරණයක් වශයෙන් කව පණිවිඩ දෙනවා කියලා කියනවා මම හිතන්නේ නාට්‍යවල එහෙම පණිවිඩ දෙන්න බෑ. පණිවිඩයක් දෙනවා නම් කාට හරි ඉතින් පැපෑරෙන් අරගෙන තමයි ඉතින් පණිවිඩයක් දෙන්න බෑ. ඉතින් ප්‍රකාශනයක් තියෙන එක. ඒකේ සමස්ත ප්‍රකාශනය කියවන්න ඕනේ. කියුණාට කියවන එකක් හරි අත්හැරනොත් හරියන්නේ නැහැ. ඒ ප්‍රකාශනයම කියවන්න ඕනේ. කියවුවට පස්සේ තමයි Tamante ඒක තේරෙන්නේ. පහුගිය කාලයේදී අපට පොත් සම්බන්ධ විචාරාත්මක කියවීමක් ඔබට ගෙනෙන්නට බැරි වුණා. අද අලුත් පොත සම්බන්ධයෙන් විචාරාත්මක කියවීමක් ඔබට ගෙනෙනවා. මේ කපිලෙම් ගමගේ. පොතක් කියවීම සහ පොතක් විඳීම කියලා කියන්නේ ආකාර දෙකක්. සාමාන්‍යයෙන් පොතක් කියවන එක ඕනම කෙනෙකුට ඕනම විදිහකින් කරන්න පුළුවන් දෙයක්. නමුත් පොතක් විඳිනවා කියලා කියන්නේ කියවීම අතරතුරේදී පොතේ තියෙන චරිත, පොතේ තියෙන ශාරය, පොතේ තියෙන හරය අන්තර්ගතය එක්ක තමන් ආත්මීයව බද්ධ වීම. මේක තමයි පොතක් විඳීම කියලා කියන්නේ. අපි ඇත්තටම සූදානම් වෙන්නේ පොතක් විඳීම පිළිබඳව කිසියම් ආකාරයකින් ඔබේ අවධානය නැත්නම් ඔබේ ආශාව දල්වන කාරණයකට එළඹෙන්න. අද අපි කියවන්නේ ප්‍රවීණ නාට්‍යකරුවෙක්, කෙටිකතාකරුවෙක්, කවියෙක් වගේම ටෙලි නාට්‍ය රචකයෙක් වන කපිර කුමාර කාලිංගගේ දෙවෙනි නවකතාව. ඒ කියන්නේ කන්දෙවිදියේ නවකතාව. මේ නවකතාව පාඨකයා අතරට ඇවිල්ලා වැඩි කාලයක් ගත වෙලා නැහැ. මේ නවකතාවට මූලික වශයෙන්ම පාදක වෙන්නේ මහනුවර යුගයේ නැත්නම් මහනුවර නගරය බ්‍රිතාන්‍යයන්ට යටත් වුණාට පස්සේ එහි අවසාන කාලේ දශක 3ක පමණ කාලේ කාල පරාසයක ජීවත් වන චරිත කිහිපයක් පදනම් කරගෙන තමයි මේ නවකතාව ලියවෙන්නේ. මෙහි මුඛ්‍ය චරිතය වෙන්නේ ලොයිඩ් කියන තරුණ නීතිඥයා. දැන් ඔහු නුවරඑළියේ වෙද මහත්තයෙකුගේ දරුවෙක්. පියා වෙද මහත්තයෙක් වුණාට ඔහු එක පැත්තකින් ඉඩම් හිමි වැවිලිකරුවේ. පසු කාලයේදී මේ තරුණයාව ලොයිඩ් කියන තරුණයාව එංගලන්තයට යවලා බැරිස්ටර් විභාගයේ සමත් කරලා ලංකාවට ගෙනල්ලා ඔහු නීතිඥ වෘත්තියට එළඹෙනවා. ඒ තරුණයා වටා තමයි මේ මුළු නවකතාවම ගෙතෙන්නේ. එතකොට මේ තරුණයා සහ ඔහුට සම්බන්ධ වන අනෙකුත් චරිත සහ ඒ කාලේ සමාජ දේශපාලනික වටපිටාව මේ නවකතාව සඳහා කපිල ප්‍රස්තුත කර ගන්නවා. දැන් මේ නවකතාවේදී ලොයිඩ් කියන තරුණයා දකුණෙන් උඩරට සංක්‍රමණය වෙච්ච පවුලක තරුණේ. මේ නිසා ඔහු උඩරට සමාජය ඇතුළේදී පාතරට සහ උඩරට කියන ભેදයට ඔහු මුහුණ දෙනවා. මේ ભેදය ඔහු තේරුම් ගන්නේ කොහොමද සහ ඒට ඔහු දක්වන ප්‍රතිචාරය කුමක්ද කියන එක මේ නවකතාව ඉතාමත්ම අපූර්වට කපිල විසින් ඉතාමත්ම සංවේදීව විස්තර කරනවා. ඒ වගේම තමයි ඔහු කිසියම් ආකාරයකින් මේ පැවති වැඩවසම් ක්‍රමය පිළිබඳව විවේචනයක් සහිත තරුණ නීතිඥවරේ. මේ නිසා ඔහු තමන් ජීවත් වුණු තමන් හැදුණු වැඩුණු තමන්ගේ වැඩවසම් වටපිටාව ඉවත් කරලා එයින් එළියට ඇවිල්ලා ලෝකේ වෙන විදිහකට අත්විඳින්නට ගන්නා උත්සාහයක් මේ නවකතාව තුළ තියෙනවා. අනෙක් පැත්තෙන් ඔහු එක පැත්තකින් මේ ඔහුගේ චරිතාපදානයක් වගේම අනෙක් පැත්තෙන් ප්‍රේම කතාවක්. ඔහුට ඔහු එංගලන්තයේදී ඔහු ඉතාමත්ම මනසින් පෙම්බදින තරුණයෙක් ඉන්නවා සරෝජිනී කියලා ඉන්දියානු තරුණේ. ඔහුත් සමග එකට අධ්‍යාපනික කටයුතු වල නියැලෙන තරුණේ. නමුත් අවාසනාවකට ඒ ප්‍රේමය පළ දරන්නේ නැහැ. ඉන්පස්සේ ලංකාවට ආවහම ඔහු නුවරඑළිය කියන නගරයේ පදනම් කරගෙන තමයි ඔවුන්ගේ මූලික නැත්නම් මහගෙදර තියෙන්නේ. නමුත් ඔහු උසාවිය හැටියට තෝරගන්නේ මහනුවර උසාවිය. එතකොට මහනුවර උසාවියට වැඩට ආවම ඔහුට එහිදී මුණ ගැහෙනවා බර්ග පවුලක
සුදු පවුලක නැත්නම් මිශ්‍ර වෙච්ච පවුලක තරුණියක් ඈන් නාමයේ. ඈන්ට ඔහු දැඩිව ප්‍රේම කරන්න ගන්නවා. නමුත් ඈන් බර්ගර් වීමත් ඔහු පහතරට වීමත් අතර විශාල ගැටුමක් ඇති වෙනවා. මේ ගැටුම ඇති වෙලා අන්තිමට මේ පවුල, කියන්නේ මේ ඈන්ගේ පවුල ඕස්ට්‍රේලියාව බලා සංක්‍රමණය වෙනවා. මේ සංක්‍රමණයේදී ලොයිඩ් ඕස්ට්‍රේලියාවට අරගෙන යන්න ගන්න උත්සාහය පරදීනවා. ඔව් ලොයිඩ් කැමති නැහැ ලංකාව හැරදාලා ආපහු ඕස්ට්‍රේලියාවට යන්න. ඉන්න අනතුරුව ඔහුට මුණ ගැහෙනවා උඩරට ගරා වැටෙන වලව්වක තරුණෙක් සුබරත් මැණිකේ කියලා. මේ සුබරත් මැණිකේව සුබරත් මැණිකේට ඔහු ඉතාමත්ම සංවේදීව පෙම් කරන්න ගන්නවා. අවසාන වශයෙන් ඇයව කසාද බඳින්න ඔහුට අවස්ථාව ලැබෙනවා. මේ නිසා අර උඩරට සමාජය තුළ පාත රැටියෙක් යන ප්‍රතික්ෂේප කිරීම කිසියම් ආකාරයකින් වළක්වා ගන්නට ඔහු සමත් වෙනවා. මේ උඩරට වලව් පැලන් තියෙන තරුණියක් විවාහ කර ගැනීම තුළේ. නමුත් එහිදී ඇය විවාහ කරගන්නේ ඔහු ඒ වලව් නැත්නම් ඒ කුල ගෞරවය ලබා ගැනීමේ ඌමනාවෙන් නෙවෙයි. ඇත්තටම ඇයට ඔහු ඉතාමත් දැඩිව පෙම්බඳිනවා. මේ නමුත් අවාසනාවට ඊට පස්සේ දැන් අපි දන්න ඉතිහාසයක් ඇතුලේ තියෙනවා මේ විදිහට පිටරට ගිහිල්ලා ඉගෙනගෙන ආපු හුඟක් අය ඊට පස්සේ දේශපාලනයට පිවිසෙනවා. මේ නිසා ලොයිඩ්ට දේශපාලනයට පිවිසෙන්න සිද්ධ වෙනවා. ලොයිඩ් ඉතාම කැමැත්තෙන් මහනුවර මහනගර සභාවට ඡන්දය ඉල්ලනවා. ඡන්දය ඉල්ලලා ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණය කළ ජයග්‍රහණයේ සමරන අවස්ථාවකදී අද වගේම නන්නාඳුනන කෙනෙක් තබන වෙඩි පහරකින් සුබරත් මැණිකේ මිය යනවා. සුබරත් මැණිකේ මිය ගියාම ඔහු දැඩි කම්පාවට පත් වෙලා එතන සිට ඔහු අසාර්ථක නීතිඥයෙක් බවට පත් වෙලා ක්‍රමක්‍රමයෙන් ඔහුගේ ජීවිතේ ගරා වැටෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේ අහම්බයක් වගේ අර එංගලන්තයේදී ඔහුට හමුණු ඉන්දියානු තරුණිය සරෝජිනි ලංකාවට එනවා. ලංකාවට ඇවිල්ලා ඇය සමග කිසියම් ආකාරයක ප්‍රේම සම්බන්ධයක් ඇති වෙනවා මේ ගරා වැටෙන ලොයිඩ්ගේ ජීවිතය තුළ. ඒ තුළින් අවසාන වශයෙන් රචකයා මේ නවකතාවේ අවසානයේදී කියන්න උත්සාහ කරනවා ලොයිඩ්ගේ ජීවිතයේ යලි පුබුදන්නට සරෝජිනි සමත් වෙලා තිබෙනවා කියලා. නමුත් සරෝජිනි ආපහු ඉන්දියාව බලා යනවා. මෙතනින් තමයි නවකතාව ඉවර කරන්නේ. නමුත් අවසාන වශයෙන් ඒ නවකතාවේ අන්තිමට මේ සරෝජිනි කියන අපූර්ව කතාවක් තියෙනවා. මෙන්න මෙහෙමයි ඔහු කියන්නේ. ඇඳුම් කැඩුම් සූට්කේසේ තුළට දමා එහි මතුපිට තද කළ සරෝජිනි ඇඳෙන් නැගිට ලොයිඩ් වෙත පිය නැගුවාය. නැවතත් ආපසු යාම ඔහුට බලවත් ශෝකයක් බව ඇය දනී. තම වත ලොයිඩ්ගේ පුළුල් ළමදෙහි තිරස් අතට තැබූ සරෝජිනි දිගු සුසුමක් හෙළුවාය. ලොයිඩ් දැන් ගිම්හාන ඉවරයි. වර්ෂා කාලය ළඟදීම පටන් ගනී. මේ විදිහට තමයි ඔහු නවකතාව අවසාන කරන්නේ. මේ නවකතාව තුළ මා දකින අනිද්දේ තමයි මේ නවකතාව එක පැත්තකින් සමාජ පරිේශනයක් හැටියට දකින්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ නවකතාවේ තියෙන සමහර කාලවකවානු සමහර ස්ථාන කපිල ගැඹුරින් පරිේශන කරලා සොයාගත්ත කරුණුත් මේකට ඇතුළත් කරලා තියෙනවා. සමහර වෙලාවට මේකේ තියෙන වීදි නම දැන් මේ නවකතාවේ නමම කන්දවීදිය කියන්නේ අදටත් මහනුවර නගරයේ දකින්න පුළුවන් වීදියක්. මේ කන්දවීදිය අදටත් මහනුවර නගරයේ තියෙනවා. ඒ වගේම දේව වීදිය කියන එක. දේව වීදිය කියලා කියන්නේ මීට වසර කිහිපයකට කලින් මහනුවර උසාවියේ වැඩ කරපු නීතිඥවරුන්ගේ නීතිඥ කාර්යාල පිහිටා තිබුණු වීදිය දේව වීදිය. ඒ දේව වීදිය පිළිබඳ අපූර්ව තොරතුරක් මේ නවකතා වෙනවා. ඒ තමයි දේව වීදියේ කාර්යාල පිහිටලා තිබ්බ ගොඩනැගිල්ල කියන්නේ අවසාන කියන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ කීර්ති මහනුවර යුගයේ රජවරුන්ගේ කාලේ අස්වස්ථාලයක් කියලා. ඒ අස්වස්ථාලයක් තමයි පස්සේ කාලේදී නීතිඥයන්ගේ කාර්යාල බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ මේ නවකතාව ඇතුළේ එක පැත්තකින් මෙය ප්‍රබන්ධ නවකතාවක් නැත්නම් වෘතාන්තයක් හැටියට ඉස්සරහට දුවන අතරේ අනෙක් පැත්තේ මේ නවකතාවේ තියෙන පසුබිම්මන කාලය, ඒ පරිසරය සහ ඒ චරිත පිළිබඳව කපිල ගැඹුරින් පරිේශනයක් කරලා ඒ චරිත හැසිරුණු ආකාරය, ඒ ස්ථානවල තිබුණු ඓතිහාසික වැදගත්කම, ඓතිහාසික තොරතුරු වගේ දේවල් මේ නවකතාවට ඇතුල් කරලා තියෙනවා. මම හිතන්නේ ඒක නිසා මේ නවකතාවට ලොකු බරක් එනවා. මොකද මේ පරිසරයේ අදටත් අත්විඳින කෙනෙකුට මේ නවකතාව හරහා කිසියම් ආකාරයකට මේ පරිසරයෙන් මේ අතීත පරිසරය තුළ කපිල මතු කරන දේවල් පිළිබඳව තවදුරටත් සොයා බලා යන්න නැත්නම් සොයන්න තොරතුරු හොයන්න කිසියම් ආකාරයක උත්තේජනය මේ නවකතාව කියවීම තුළම ලබන්න පුළුවන්. එක පැත්තකින් මේක වෘතාන්තයක්, අනෙක් පැත්තෙන් සමාජ පරිශ්‍රණයක්. මම හිතන මේකත් නවකතාවට විශාල බරක් ගෙන දුන්නු කාරණයක් හැටියට සලකන්න පුළුවන්. ගම්පිරලිය නවකතාවේ මාර්ටින් වික්‍රමසිංහයන් මේ විදිහට සමාජ පරිවර්තනය උපයෝගී කරගත්තා වගේම මම හිතනවා කපිලත් මේ නවකතාව ඇතුලේ එවැනිම ආකාරයකට මේ වැඩවසම් සමාජ ක්‍රමය තුළ ඒ වැඩවසම් ගති ලක්ෂණයන් බිඳලා දාලා
අලුත් සමාජ පරිසරයක් ගොඩනගන්න සමාජ රාමුවක් ගොඩනගන්න ගන්න උත්සාහය ඇතුලේ ඒ චරිත තමන්ගේ ජීවිත පරාසය ඇතුලේ මුහුණ දෙන අත්දැකීම් සහ මුහුණ දෙන ඛේද වාචකයන් මේ නවකතාව තුළ තියෙනවා. මම හිතන්නේ ඒක කිසියම් ආකාරයකට ඉතාම හොඳ දෙයක්. මොකද අපිට වුණත් කිසියම් ආකාරයක මේ නවකතාව කියවද්දී මේ සමාජ පරිසරයන් අපි ජීවත් නොවුණා. මේ සමාජ පරිසරයන් තුළ අපි ජීවත් නොවුණා. අපිට කිසියම් ආකාරයක වින්දනීය අත්දැකීමක් ලැබෙනවා මේ සමාජ පරිසරයන් තුළ මේ චරිත කොයි විදිහටද සැරිසරුවේ කොයි විදිහටද හැසිරුනේ ඒ හැසිරීම් රටාවන් පිටුපස්සේ ඔවුන්ට බලපෑ සමාජ ආර්ථික දේශපාලන හේතු මොනවාද කියන එක පිළිබඳව කිසියම් අවබෝධයක් ගන්න මේ නව කතාව තුළින් අවකාශය ලැබෙනවා. මම හිතන්නේ මේ නව කතාව කියවන කෙනෙකුට මේ නව කතාව කියවලා ඉවරුනහම දැඩි හුදකලාවක් දැනෙන්න ගන්නවා. ඒ දැඩි හුදකලාව තුළ මේ නවකතාවේ තියෙන අපූර්ව රසය ඉතාමත්ම අපූර්වට විඳ ගන්න අවස්ථාවක් තියෙනවා. ඔබට මේ නවකතාව කියවලා විනාඩි 10ක් ඇස් දෙක පියාගෙන හිටියොත් මේ නවකතාවේ සැරිසරු චරිත සහ සිද්ධි සහ ඒ පරිසරය ආපහු තමන්ගේ මනසේ මවා ගන්නට පුළුවන්. එනිසා මම ඔබට ආරාධනා කරනවා මේ නවකතාව යලි කියවලා නැත්නම් පළමු වතාවට කියවනවා නම් කියවන්න කියවලා මේ සමාජ පරිසරය තුළ මේ චරිත මුහුණ දුන්න මානුෂීය ගැටුම් පිළිබඳ අවබෝධය තමන්ගේ ජීවිතයට ප්‍රක්ෂේපණය කරගන්න. සම්මාන දිනාගත් කෙටි චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙක් සමග ඔහුගේ නිර්මාණය ගැන අපි කතා කළා. මේ ඔහුගේ අදහස්. පළවෙනියෙන්ම මට කියන්න ඕන දේ ඉස්සලාම කියන්න ඕන මාධ්‍ය මොකද්ද කියලා මම හිතුවා. ඊට පස්සේ කියන්න පුළුවන් හොඳම මාධ්‍ය කෙටි චිත්‍රපට කියලා. මේක කරේ ඉස්සලාම මම සන්තෝෂ වෙන්නේ. මම මගේ ආත්ම මේ සම්තුත්තිය සඳහා තමයි ඉස්සලාම ගන්න. ඊට පස්සේ මම බලනවා රයිට් මේක කොහොමද පතුරවන්නේ කොහොමද මේක යවන්නේ කියලා. ඊට පස්සේ ඉතින් යමන තියෙන එකම මාධ්‍ය ෆෙස්ටිවල් තමයි. චිත්‍රපටයක් ගන්න සුදුසු පුද්ගලයෙක් බවට පත් වෙනවා කෙටි චිත්‍රපටයක් කරොත් කියලා මතයක් තිබ්බා ඒ දවස්වල. ඒකත් එක්ක ඊට පස්සේ ඒ කෙටි චිත්‍රපටේ ඒ කාලේ අවකාශයකුත් තිබ්බා කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය ගන්න. කියන්නේ ෆිල්ම් එකක් දානකොට දාලා ඉන්ටර්වල් එකේ හෝ එන්ඩ් එකේ මේ කෙටි චිත්‍රපටය ප්‍රදර්ශනය කරනවා. එහෙම අවකාශයකුත් තිබ්බා. මං කියන්නේ දැන් වෙනකොට වෙනකොට තාක්ෂණයේ දියුණුවේ ඒවත් එක්ක අපිට ෆෝන් එකෙන් පවා මේ කරන්න පුළුවන් කෙටි චිත්‍රපටයක්. ඒ කියන්නේ ෆිල්ම් එකක් කරන්න කෙටි චිත්‍රපටයක් කරන්න ඕන කියන තැනක නෑ. පහසුවෙන් කරන්න පුළුවන් කෙටි චිත්‍රපටයක් කියලා තමයි හිතෙන්නේ. පළවෙනි කාරණාව මට හිතෙන්නේ ඉස්සර කෙටි චිත්‍රපටය මිනිසා සාකපුට කරන්නේ 90mm. එතකොට තාක්ෂණයේ දියුණු නෑ. අපිට වීඩියෝ නෑ කරන්න ඕන සිනේ වලින්ම තමයි ගන්න. එතකොට එකට ෆිල්ම් එකක් කරන්න තරම් ප්‍රොෆිට් එකක් යනවා. ෆිල්ම් එකක් කරන්න වගේම මේ ගානක් වැය කරන්න වෙනවා මේ චිත්‍රපටයක් කරන්න. දැන් ඉතින් තාක්ෂණයත් එක්ක ෆෝන් වලින් පවා කරනවා. ඒකේ ගුණාත්මකව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා ඉතින්. හැබැයි සුළුතරයක් ඉන්නවා මේකට තියෙන ලව් එකත් එක්ක මේක වැඩ කරන තියෙන ආසාවත් එක්ක සහ තමන්ගේ ප්‍රකාශනය එළියට දාන්න තියෙන ආසාවත් එක්ක එහෙම කරන පිරිසකුත් ඉන්නවා. තව පිරිසක් ඉන්නවා ඉතින් කෙටි චිත්‍රපටේ නෙමෙයි මොකක් හරි වීඩියෝ එකක් කරන්න අදහසයි. ෂෝට් කියන එක එහෙම මේවා කරන්න දැන් ෂෝට් කියන එක පෙන්වන්නේ කාටද කේටර් කරන්නේ කාටද කියන ප්‍රශ්නයක් තියෙනවානේ. එතකොට කේටර් කරන්න ඕනේ දැන් ෆිල්ම් බලන්නේ ලංකාවේ කෝටි දෙකම ආරෙන් ලක්ෂ දෙකක් විතරයි. ඒ ඔයගේ පිරිසත් තමයි ෆිල්ම් බලන්නේ. මේ ෂෝට් ෆිල්ම් බලන කේටර් කරන පිරිසත් එක්ක බැලුවාම මට හිතෙන්නේ ට්‍රැවල් කරන මම කරන ෆිල්ම් එක බලන පිරිසක් ඉන්නවා. ඒකට අරු ෆිල්ම් එකක් කළා ඒක බලන්න ඕනේ. ඒක මෙන්න මෙහෙ තියෙනවා රයිට් මෙහෙම බලන්න හොයාගෙන බලන පිරිසකුත් ඉන්නවා. මට හිතෙන්නේ නෑ එහෙම වැඩක් විදිහට කරන උන්ගේ වැඩ තියෙනවා තැනක තියෙනවා. ඒවා මේ වෙනවා. ස
සහ ඒ ගැන කතා කරනවා ඒ ගැන පොඩි කතිකාවතක් හැදෙනවා ඒවත් එක්ක අනිත් ඒවා වෙන තැනක තියෙයි කියලා මට හිතෙන්නේ අපි ඒගොල්ලන්ට නෑ ඒවා කරන්න එපා ඔවා හරියන්නේ නෑ මොනවාද මේවා කරන්නේ එහෙම කරන්න ඕනේ නෑ කියන තැනක තියෙන්නේ අපි කරන වැඩ කවුරු කියන මම නෙමෙයි කවුරු එහෙම වැඩක් විදිහට කරන වැඩ යම් තැනක තියෙයි කියලා හිතනවා මට මේ වෙලාවේ දැනෙන දේශපාලන වාතාවරණය ගැන තමයි මම කරේ කියන්නේ. මේ වාරණය කියන එක මේ වෙලාවේ එක එක වාරණය කියන එක එක ස්වරූපෙන් තිනවා. කාලෙන් කාලෙට එක එක ස්වරූපෙන් එනවා මේ කාලෙත් වෙන ස්වරූපයක් තියෙනවා. මට මේක ස්පය වෙන්නේ ඉස්සෙල්ලාම මට මේක කිචි කවන්නේ මම ෂෝට් ඩ්‍රාමා දෙකක් කරා එකක් කෝච්චි එනකම් කියලා. අනිත් එක මුලක් නැති උන් කියලා ඩ්‍රාමාවක් කරා. ඩ්‍රාමෙක් කළා පළවෙනි ෂෝ එක පෙන්නලා දෙවනි ෂෝ එක පෙන්වන්න යනකොට මට අහම්බෙන් දකින්න සංස්කෘතිය අමාත්‍යාංශයේ මෙන්න මේ වර්ෂයේ තහනම් කරන ලද නාට්‍ය කියලා මගේ නම දාලා මගේ කෙටි නාට්‍යයක් තියෙනවා. يعني නිර්මාණ වලටත් මේ වෙනකොට වාරණය ඇවිල්ලා තියෙනවා. වාරණය කියන එක නොඑක් ස්වරූපෙන් තියෙනවා. ඒ ස්වරූපයන්ගෙන් එකක් තමයි මට කියා ගන්න ඕනේ. කොච්චර දුර සාර්ථකද කියලා දන්නේ නැහැ. මට ඒක කියුණායි. මට හිතෙන්නේ දැන් මේ ලංකාවේ දැන්ට තියෙන ෂෝට් ෆිල්ම් ෆෙස්ටිවල් වලින් පොඩි මේ වෙන තැනක තියෙන එජෙන්ඩා 14 කියන එක. ඒ කියන්නේ ඒකේ වෙන කැටගරිස් ටිකක් තියෙනවා. ඒක හියුමන් රයිට්ස් අවෝඩ් කියලා තමයි මට හම්බ වෙන්නේ. ඒක හියුමන් රයිට්ස් මානව හිමිකම් පිළිබඳව තමයි මානව හිමිකම් පිළිබඳව තමයි ෆිල්ම් එක කරන්නේ. ડોક્ટર පතිරාජ අශෝක හඳගම එහෙම විද්වත් පිරිසක් හිටියේ බෝඩ් එකේ. මට හිතන්නේ එතන පොඩි වාරණයකින් තොරව යන ෆෙස්ටිවල් එකක් කියලා තමයි මට හිතෙන්නේ. ඒ හින්දා තමයි බය නැතුව මේ ඒකට කරන්න පුළුවන්. ඒකට කරාට වෙන රාජ්‍ය අනුග්‍රහය සහිත ෆෙස්ටිවල් වල පළවෙනි වටේම කැපීමට වාරණය වීමට සුදුසු ෆිල්ම්යක්. ඇත්තම පොඩි කිචියක් තියෙනවා මොකක් හරි වැඩක් කරනවා. ස්ටඩි එකක් ඇතුලේ පොඩි වැඩ කරමින් ඒක ඇතුලේ දැනෙන කෑල්ලක් ආවට පස්සේ ඒක එළියට දාගන්න විදිහට තමයි මේ ඉස්සල්ලාම කරේ ෂෝට් ඩ්‍රාමා එකක්. පස්සේ ඩ්‍රාමාස් කීපයක් කරා ඊට පස්සේ ෂෝට් ෆිල්ම් කීපයක් කරා මට හිතෙන්නේ මගේ ප්‍රකාශන මාධ්‍ය මේක කියලා. මෙහෙම දිග චිත්‍රපටයක් ගන්න අපිට තියෙන පළවෙනි බාධකය සල්ලිනේ. මුදල් අපිට චින්තා හැම කරා ලෝ බජට් ෆිල්ම් එකක්. හැබැයි ඒක කේට කරන්න ගියාට පස්සේ තියෙනවා ප්‍රශ්නයක්. පෙන්වන්න බෑ ඒක නැවත DB ෆෝමැට් එකෙන් පෙන්වන්න බෑ. නමුත් නැවත සිනේ ට්‍රාන්ස්ෆර් කරන්න අපි නමක් හදාගත්ත නැති එකක් තියෙනවානේ ඉන්නවනේ නම් හදාගත්ත බහිර වෙටයක් ඉන්නවනේ ඒගොල්ලන්ට සල්ලි තියෙනවා සල්ලි එනවා ප්‍රොෆිට් මේ ආයෝජකයෝ ඉන්නවා නමුත් තරුණ සිනමාකරුවන්ට ආයෝජකයෝ නෑ සල්ලි දාන්න කවුරුත් නෑ ෆිල්මයක් කරන්න ෆිල්මයක් කියන්නේ ලොකු බජට් එකක් ඇතුළේ යන වැඩක්නේ ඒකත් එක්ක මුදල් මත තියෙන එකක් කියලා තමයි හිතෙන්නේ ඇයි කොටි දවක්කු මචං උඹ හම්බෙන්නේ එළගේ ඇෂ්ලි රත්න විභූෂණ සිනමාව සම්බන්ධයෙන් පොතක් ලිව්වා. මේ ඒ ගැන ඔහුගේ අදහස. සිංහල සිනමා ආරම්භයේ සරක 1948 ජනවාරි 21 තමයි ලංකාවේ කඩුණු පුරුංගු චිත්‍රපටිය ප්‍රදර්ශනය කරපු දින හැටියට සැලකෙන්නේ. ඊට කලින් තියුණා චිත්‍රපට දෙකක් පරිගැනීම වගේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරලා ඒ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම විනාශ වුණා කියන එක. නමුත් එවැනි චිත්‍රපටයක් පිළිබඳ අපිට දැනට ලිඛිත සාධක කිසිවක් නැහැ. අපිට දැනට තිබෙන තත්ත්වය මත අපිට සලකන්නේ සිද්ධ වෙනවා 1947 ජනවාරි 21 ශ්‍රී ලංකාවේ සිනමාවේ උපත සිදු වූ දිනේ හැටියට. නෑ ඊට කලින් ලංකාවේ සිනමාව තිබුණ ශ්‍රී ලංකීය සිංහල භාෂා සිනමාවක් නෙමෙයි. නමුත් ලංකාවේ චිත්‍රපට ප්‍රදර්ශනය කෙරුණා. ලංකාවේ චිත්‍රපට ශාලා තිබුණ විදේශී චිත්‍රපට ප්‍රදර්ශනය කෙරුණා. ඒ වුණාට සිංහල භාෂී චිත්‍රපටයක් හැටියට අපිට සලකන්න පුළුවන් කරුණ පුරුදු තමයි.
ඔව් ඒ වගේ තිබුණා මොකද අපි දකුණු ඉන්දියානු චිත්‍රපට ලංකාවට ගෙනල්ලා ඒවා සිංහල හඬකවල දැන් ධාර්ණගෙට අඟුලිමාල වගේ චිත්‍රපට ඒවා සිංහලට හඬකවල මේ ලංකාවේ චිත්‍රගත කරලා තිනවා ඒ වෙනකොට සිංහල සිනමාවේ උත්පත්ති සිද්ධ වෙලා ඉවරයි කොමේ කෘතියෙන් අපි කතා බහ කරන්නේ මුල් කාලීන සිංහල චිත්‍රපටි හදනකොට අපි කරේ දැන් උදාහරණයක් අඩවුණු පුරුදු අසෝකමාලගේ චිත්‍රපටි හදනකොට මේ ලංකාවේ නල් නිලියෝ මෙහෙන් ගියා ඉන්දියාවට මදුරාසියට ගියා මදුරාසියට ගිහිලා එහෙන් අධ්‍යක්ෂකවරයෙක් අරගෙන එහෙන් කාර්මික ශිල්පී අරගෙන ඒ චිත්‍රගාර තුළ චිත්‍රපටය නිෂ්පාදනය කළේ චිත්‍රපටයේ පිටපත තමයි ලංකාවට අරගෙන ආවේ දැන් අපි මේ කෘතිය සාකච්ඡා කරන්නේ මේ මුල් කාලීන ශ්‍රී ලාංකික සිනමාව දකුණු ඉන්දියාවේ සිනමා කර්මාන්තයත් සමඟ කොයි විදිහේ සම්බන්ධයක් තිබුණාද කියන එක තමයි අපි සාකච්ඡා කරන්නේ අනිත් එක තමයි චෝදනාවක් වෙන උඟාක් අය ලියනවා මේ දකුණු ඉන්දියානු ආභාෂය නිසා සිංහල සිනමාවේ නැති වුණා කියන එක ඇත්තටම මෙහෙම කතියක් අපි ඒ කාලේ දකුණු ඉන්දියාවට ගිහිල්ලා කාරණේ නොකරනම් චිත්‍රපට නිෂ්පාදන කටයුතු නොකරන සමායට ශ්‍රී ලාංකේය සිනමාව බිහිවීම මීට තවත් අවුරුදු කිහිපයක් පස්සෙ යන්නට වුණා. ඇත්තටම දකුණු ඉන්දියානු ශිල්පීන් එහෙදි වගේම සමහරු ලංකාවට වෙලා අපේ කාර්මික ශිල්පීන්ව පුරුදු කර. ඉතින් මම අපි මේ කෘතියෙන් මේ බලන්නේ මේ කොයි විදිහටද ඒ දකුණු ඉන්දියානු සිනමා කර්මාන්තයේ නියුතු කර්මාන්තෙන් අපිට ලැබුණු දායකත්වය මොකක්ද කියන එක තමයි අපි මේ කෘතිය විමසීමට ලක් කරන්නේ. ඔව් ලංකාවේ ශ්‍රේකාව හැදුනේ 56 නමුත් ඊට පස්සේ 900 අන්තිම මට මතකයි හැටියට අන්තිම චිත්‍රපටය ඉන්දියාවේ නිෂ්පාදනය වුණේ සිංහල චිත්‍රපටය 963 වීර විජය කියන චිත්‍රපටය. ඇත්තරම ඉතින් සිංහලකරණය කියන එක අදහස් කරන්නේ ඒක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. මොකද රේඛාවේ ශෛලිය දකුණු ඉන්දියානු ශෛලිය නෙමෙයි රේඛාවේ තියෙන ඇත්තරම මේ බොහොම නිදහස් ශෛලියක් තමයි ලෙස් ජේම්ස් පීටර්ස් මහතා රේඛාවෙන් පටන් ගත්තේ. නමුත් මේ දකුණු ඉන්දියානු ආභාෂය කියන එක ඊට පහු කාලයක් වෙනතුරු ගියා. ඇත්තරම කියනනම් මේක මේ සඳහන් කළ යුතු දෙයක් මේ දකුණු ඉන්දියානු සම්බන්ධය ඉන්දියාවත් එක්ක අපේ තිබුණු සම්බන්ධය මේ ඒ කාලට පමණක් සීමා වුණේ නැහැ. මේක දැනුත් තියෙනවා. දැනුත් අපේ හුඟක් චිත්‍රපට අධ්‍යක්ෂකවරු අපි දන්නවා ඔවුන්ට ඕන කරන ගුණාත්මක බව ලබා ගන්න ඔවුන් යනවා ඉන්දියාවේ චිත්‍රගාරවලට. ඒ වගේම සමහර චිත්‍රපට සංස්කරණය කරේ ඉන්දියන් සංස්කාරකෝ. දැන් ප්‍රසන්න විතානගේගේ අලුත්ම චිත්‍රපටය ඔබ සමග ඔබ එක්ක ඔබ නැතිවස් වගේ චිත්‍රපටි ඊට කලින් ආකාශ කුසුම් චිත්‍රපටි ඉරමැදිය මේ චිත්‍රපටි හුඟක් වෙලාට සංස්කරණය කරේ ශ්‍රීකට් ප්‍රසාද් චෙන්නයි වල සංස්කාර කරේ අනිත් එක දැන් මේ මං කියන්නේ මේ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් නැති වෙලා නැහැ දැනුත් මේ සම්බන්ධය තියෙනවා දැන් ඔබ එක්ක ඔබ නැතිව ගෙන චිත්‍රපටි ප්‍රධාන චරිත රංගපාන්නේ අංජලිපති ඉන්දියානු නිලිය ඒ වගේ ඉතින් මේක සම්බන්ධය දැනුත් තියෙනවා අත්‍තරම අපේ සිනමා කර්මාන්තකෙට දියුණු වෙලා නැත්තේ මේකයි. අපේ සිං කර්මාන්තයක් හැටියට නෙවෙයි මං කියන්නේ සිනමාවේ තාක්ෂණික අංශය. තාක්ෂණික අංශයට අපි සිද්ධ වෙලා තියෙනවා දකුණු මුම්බායි හරි එහෙම නැත්නම් චෙන්නායි හරි ගිහිල්ලා ඒ ශිල්පීය උපකාර අපිට ලබා ගන්න. හේතුව අපිට හොඳ වර්ණ රසායනගාරයක් නැහැ. හොඳ ශබ්ද පරිපාලන තාක්ෂණයක් නැහැ. ඉතින් එතකොට සමහර ඒවා චිත්‍රපටි මුද්‍රණය කරන්න. ඒතකොට ඒ වගේම ඔබ දන්නවා DTA, Dolby Digital ඒ වගේ අද තියෙන අලුත්ම ශබ්ද තාක්ෂණයක තත්ත්වයන් තියෙනවා. ඒතර මේවා අපිට ලංකාවේ නැතකොට අපේ ශිල්පීන්ට සිද්ධ වෙන චිත්‍රපට කරුවන්ට පිටරට ගිහිල්ලා ඒ තැන්වලින් ඒ දායකත්වය ලබා ගන්නට. ප්‍රංශයේ විසූල් සිනමා උළෙලේ හොඳම තරඟකාරයන්සේ හොඳම චිත්‍රපටයට සහ නෙට්පැක් සම්මානයට ලක්ුණේ ප්‍රසන්න විතානගේ චිත්‍රපටය. ඊට කලින් අවුරුද්දේ වෙසුල් සිනමා උළෙලදීම අරුණ ජයවර්ධන නිකින් වැස්ස ඒ සම්මාන දෙකම ලබා ගත්තා. එතකොට සංජීව පුෂ්පකුමාර අලු සිනමාකරුවෙක් ඔහු දැන් ඉගෙන ගන්න කොරියාවේ ඔහුගේ ඉගිල්ලෙන මාළුව කියන චිත්‍රපට උත්සව රාශියකම සම්මාන ලබා ගත්තා. විමුක්ති ජයසුන්දර කාන් සිනමා උළෙලේ කැමරා ඩියෝර් සම්මානය ලබා ගත්තා. ඊට පස්සේ ඔහුට ලැබුණා ඉන්දියාවේ බටහිර බෙංගාලයේ කල්කටා බෙංගාලි බසින් චිත්‍රපටයක් ගන්න නිෂ්පාදක කරකෝට ලැබුණා. අපේ චිත්‍රපටකරුවෝ දැන් මං හිතන්නේ හුඟාත්ම දියුණුවේ. අපි 70 දැන් සංසන්දන කරන්න බෑ. මොකද ඒ වගේම පිරිසක් අද සිනමාවේ ඉන්නවා. අපේ සිනමා හරි පෝසත් නිර්මාණ ශක්තිය තියෙන අධ්‍යක්ෂකරු ඉන්නවා.
සංජය කුෂ්කුමාර්ගේ චිත්‍රපටයේ ගිලින මාළුව ලංකාවේ තිරගත කළා නෑ මම හිතා ලංකාවේ ප්‍රොෆෙසර් ජරංගුපාලක මන ඉදිරිපත් කළත් නෑ එතකොට දැන් ওই බොරු දීපකුණ වගේ චිත්‍රපටි වලටත් ප්‍රොෆෙසර් ජරංගුපාලක මන ප්‍රශ්න තිබුණා ඉතින් ඒක වෙනම ප්‍රශ්නයක් නමුත් ඔවුන්ගේ ඒක ඔයා ඔබ කියන එක මම පිළිගන්නවා මොකද එවැනි කොච්චර හොඳ නිර්මාණ තිබුණත් නිර්මාණ වලට ප්‍රේක්ෂකයන්ට දායක ප්‍රේක්ෂකයන්ගේ සහභාගීත්වය නැත්තම් ප්‍රේක්ෂක හැමෝට එන්නේ නැත්තම් ඒක ඇත්තටම යම් ප්‍රශ්නයක් ඇතන තිබෙන මම ඒක නැහැ කියන්නේ නැහැ මේක අපි ඉලක්ක කරන්නේ එකක් ලංකාවේ මේ පාඨකයෝ දෙවෙනි එක අපි බලාපොරොත්තු වෙනවා මේ කෘතියට ලංකාවේ පිටත විශේෂයෙන්ම ඉන්දියාවේ සහ වෙනත් රටවල පුස්තකාලවලට සහ මොකද දැන් ශ්‍රී ලාංකේය සිනමා ගැන ලොකු උනන්දුවක් තියෙනවා ඒක හදාරන අය හුඟක් තියෙනවා ඒ හින්දා අපි ඉලක්ක කරගන්නේ ලංකාවේ ප්‍රේක් පාඨක විතර නෙමෙයි ලංකාවෙන් පිටත පාඨකයොත් අපි මේක ඉලක්ක කරගන්න මේ කෘතිය early Sri Lankan cinema and its association with the South Indian film industry මේ කෘතිය රචනා කළේ මමත් මගේ මිත්‍ර MLA Mansoor කියන මහතාත් අපි දැන් මේට කලිනුත් එකට වැඩ කරලා තියෙනවා මොකද මමත් මහාචාර්ය විමල් දිසානායක ලියපු profiling Sri Lankan cinema කියන ඉංග්‍රීසි කෘතිය ද්‍රවිඩ භාෂාවට පරිවර්තන කළ MLA Mansoor එතකොට මේ කෘතිය එළිදක්වන්නේ ලබන පෙබරවාරි මාසේ 24 වෙනි ඉරිදා සවස 5:30ට ජාතික චිත්‍රපට සංස්ථා ශ්‍රවණාගාරයේදී සංගීතය දිහා තම තමන්ට පේන විදිහට බලන්න පුළුවන් මේ එහෙම බලපු ගායකයෙක් සහ ඔහුගේ අදහස් කායන් හරවත් කඩයක් දානින් එක්කෙනෙක් ඇවිවා සිල්ලර කඩයක් දෙන්න කියලා ඉතින් ඔහුට ඒකට දෙන්න මම හිතන්නේ උත්තර නැහැ संगीत शिल्पी पत्थन अत्र मे सहोदर अत्र रॉक म्यूजिक मुलिम मेहूमा मुलिम मेहनदे अत्र कनाट गिट अत्र फील නමුත් මං කාලයක් අහගෙන යනකොට මට තේරුණා මේකේ යම්කිසි රසයක් තියෙනවා කියලා. අන්න එතනින් තමයි මම මේ rock music කියන එක පටන් ගත්තේ. rock නෙමෙයි මම හැම rock සමග විවිධ ශාස්ත්‍රයන්ගේ සංගීතයන් මුසු කරලා මගේ නිර්මාණ මිනිසුන්ට මේ ජනතාවට මේ අහන්න සලස්වනවා මලේ. මම මුලින්ම කරේ eastern music. ඒ කියන්නේ ඉන්දියානු සංගීතය. එතකොට මම එතෙන්දි ඇත්තරම තබ්ලා ප්ලේ කෙනෙක් විදිහට කටයුතු කරා කාලයක්. ඒත් එක්කම තමයි මම දන්නේ මොකද්ද මේ වුණ සිද්ධිය කියලා. මට ඒක දැඩි ලෙස මගේ හිත අල්ලගත්තේ රොක් කියන එක. ඉතින් දැන් මම ඒ ඔස්සේ නිර්මාණ කරන තමයි දිගටම මගේ හිත කියන්නේ හැම වෙලේම. ඔව් ඇත්තරම රොක් කියන දේ පහලන්නේ ඇත්තරම මම හිතන්නේ නැහැ මේ සෑම දෙයක්ම කිරීමේදී ඒ ෆිලොසොෆි එක නැත්තම් ඒකේ තියෙන හිස්ටරි එක අපිට අවශ්‍ය වෙනවා කියලා. මම ගොඩාක් يعني මම ගොඩාක් පරිශීලනය කරා මොකද්ද මේ රොක් කියන්නේ ඉතින් මට ඒකට තේරුණා අතර මේ රොක් කියන මාධ්‍ය අතරම විශාල සංකීර්ණ මාධ්‍යයක් අතරම ගොඩක් ප්ලේයර්ස්ලා රොක් ප්ලේ කරාට අතරම මේකේ තියෙන හිස්ටරි එක දන්නේ නැහැ ගොඩක් කලාට අතරම මේකේ සංකීර්ණයි තම සංකීර්ණයි يعني අද දැනගත්ත කෙනෙම හෙට දැනගන්න අපිට තියෙන ඉස්සරහට වගේ දැනගන්න තියෙනවා නමුත් මම කියන්නේ මම මේක ඔක්කොම හිස්ටරි එක දැනගෙන මෙතෙන්ට ආවා කියලා නමුත් මට ඕනේ මේ මට මේක ෆීල් එක දන්න මම මේක මේකේ කලයක දන්න මම මේ ෆෝමැට් එක දන්න මම ඒ නිසා ඒකෙන් දෙයක් කරන්න තමයි මම හැම වෙලේම උත්සාහ කරන්නේ අතන මගේ ගීත දිහා බැලුවාම ඇත්තරම තියෙන පොඩි ඉන්දියන් ෆෝමැට් එකක් එක්ක ටැලි වෙලා තියෙන පොඩි රොක් මික්ස් එකක් ඉතින් මට ඕනේ කරන්නේ ඇත්තරම ඒ දේ කරන්න ලංකාවේ කියන රටේ ඇත්තරම මියුසික් කියන දේ ඇත්තරම දැන් තියෙන මේ රැල්ලා සමගම අතර රොක් කියන දේ මේ රටට ආරෝපණය කරන්න ගොඩක් අමාරු දෙයක්. ඉතින් මට ඕනි මේක දැන් මම කරන්නේ අතරම මම දැන් මගේ ඇල්බම් එක පවා අතර මම රිලීස් කරන්න අතරම හිතුවේ අතර මේ
ජනමාධ්‍ය තුළින් හෝ ඒවා එක්කෝ වෙන යම්මෝ මාධ්‍යකින් තුළින් හෝ ඒවා ඇත්තරම මට ඒ කිසිම එකක් තුළින් ඇත්තරම අද වෙනකන් එකනේ මට සැලකිය යුතු මගේ නිර්මාණවලට තැනක් ලැබිලා නැහැ ඇත්තරම කියනවා නම්. ඉතින් මම ඒ දේ මට ඇත්තරම ඉෆෙක්ට් එකක් වුණා. ඉතින් මම ඒ දේ නිසා තමයි ඇල්බම් එකක් කරනවා කියලා මේ ඇල්බම් එක මිනිස්සු අතරට යවන්න පුළුවන් වෙන විදිහට මම ඇල්බම් එකක් කරේ. ඇත්තර මට ඕනේ මේක ලංකාව තුළ ව්‍යාප්ත කරන්න. ලංකාවේ ආර්ථික දේශපාලනික මෙම සිස්ටම් එක යටදී ඇත්තරම මෙම ගීත රැල්ලක් දැන් ඔවුන් විසින් නිර්මාණ කළා. ඒ කියන්නේ වාණිජමය මට්ටමින් දැන් කරගෙන යනවා. ඒ කියන්නේ සමහරක් විට අපි බැලුවොත් දැන් අපි 70 දශකයේ ගායකින්ගේ පවා ගීත දැන් අපිට හැසෙන්නේ නැති තරම් හොඳ ගීත ඔවුන් ඒ කියන්නේ ඔවුන් දැනට ගීත ඒ කියන්නේ එලි දක්වන්නේ නැති තරම් ඇත්තරම ඔවුන්ගේ ගීත පවා දැන් ඔවුන් අපිට කියන්න බෑ ඔවුන්ගේ ගීත දැන් ඒ කාලේ ඇහුණාට දැන් අපිට දැන් ඔවුන් ගීතයක් කරොත් ඒක හරි නෑ කියලා අපිට කියන්න බෑ. ඒ නිසා ඔවුන්ගේ ගීතත් ඇහෙන්නේ නැති මේ කාලේ ඉතින් මම හිතන්නේ මේ හොඳ ගීතයකට තැනක් කී කියලා. ඒතර මම දැන් මෙහිදී ඉන්දියන් සංගීතය මේවත් එක පාවිච්චි මගේ මියුසික් එකත් එක්ක පාවිච්චි කරන්නේ. ඇත්තරම පොඩි එකෝ ඉන්දියන් ඉන්ස්ට්‍රුමන්ට් එකක් මික්ස් කරනවා. නැත්තම් මම දැන් ඉස්සරහට හිතාගෙන අලුතින් නිර්මාණයක් කරන්න ඒකට ඉන්දියන් වොයිස් එකක් යොදාගෙන ඒ වගේ ඉන්දියන් පොඩි පොඩි මියුසික් පාර්ස් නෝත් ඉන්දියන් මියුසික් යොදාගෙන ඉතින් එහෙම තමයි මගේ ඒ කියන්නේ ඉන්දියන් කල්චර් එක පැත්තෙන් රොක් සින්දුවල් මික්ස් කරන්නේ මගේ ඒ වගේ පාර්ට්ස් තමයි. ඉතින් එහෙම තමයි මම ඒ වගේ ඉන්දියන් පාර්ස් ඉන්දියන් පාර්ස් හා රොක් වල තියෙන එම යම් යම් තැන් අරගෙන මේ වගේ නිර්මාණ කරන්නේ මගේ ඉතින් එකම අයිඩියක රොක් සහ ඉන්දියන් කල්චර් එක අතරමැද නිර්මාණයක් බිහි කරගෙන ලැබෙන දේ පිළිබඳව ගොඩක් කලාවට ඉතින් මම ගොඩක් කලාවට ඒ ගැන හිතන අඩුයි. මොකද දැනට පවතින මේම රැල්ලත් සමග ගොඩාක් කලාකරුවන් ඇත්තරම පුරුදුලා ඉන්නා නිතරම ප්‍රේක්ෂකයින්ට හා රසිකයින්ට ඕන දේ දෙන්න. ඉතින් මම ඇල්බම් එක දීමෙන් ඇත්තර මම මේක එක්කෝ මේක හැමෝම මිලදී ගන්න ඕනි නැත්නම් මේක හැමෝම අහන්න ඕනි මේකෙන් දෙයක් ගන්න ඕනි කියන එක මම ඇත්තරම කොයිලාකල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක අහලා යම් කිසි කෙනෙක් ඒකෙන් තෘප්තිය ලැබනවා නම් මම ඒ දේ තමයි බලාපොරොත්තු වෙන්නේ ඇත්තරම. අපේ FB page එකට ඔබ දක්වන ප්‍රතිචාරවලට ස්තුතියි. ඇත්තට මේ ප්‍රතිචාරවලින් අපිට බලන්න පුළුවන් ඔබ කියවීමට කොච්චර උනන්දුවක් දක්වනවද කියලා. කොහොම වුණත් ඔබ දන්න දෙයට එහායින් තියෙන කියවීමකට ඔබ ගන්න උත්සාහය තුළම ඔබට අලුත් දේවල් හමු වෙන බව කියන්න ඕනේ. එහෙම වෙද්දි ඒ ඔබේ අද දවස විතරක් නෙමෙයි හෙට දවසත් එහෙම වෙනවා. ඒ වගේම ඔබේ දැනුම ඔබට ඕනෑම අභියෝගාත්මක කාර්යයක් බාර ගැනීමට ශක්තියක් වෙනවා. එතකොට ඔබට වෙලා වෙනකම් කියලා වසර ගණනාවක් පස්සට දාලා ෂේප් එකෙන් උමනා වෙන එකක් නෑ. දැන් අපි යන්න. අපි ආයෙත් එනවා. මේ වගේම අලුත් කියවීම් ටිකක් ඔබේ කියවීමට අරගෙන.